ගර්භණී වීම නවත්තන ගර්භණීත්වයට හානි කරන කෑම වර්ග 12ක්. ගර්භණී කාන්තාවන් හැම වෙලේම තමන් ගන්න කෑම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි ඉස්සර ගර්භණී නැති කාලේ වගේ නෙමෙයි දැන් පුංචි පැටියෙකුත් තමන්ගෙන් පෝෂණය වෙන නිසා පුංචි පැටියෙක් ප්‍රාර්ථනා කරන හිණයක් ඔයාට තියෙන නිසා. ඒතුව දැනන් හිටියද ඔයා ගුණයි කියලා කන සමහර කෑම වලින් ඔයාගේ ගර්භය විනාශ වෙන්න පුළුවන්කම තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ගර්භයක මුල් මාස 3 සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ගර්භණී වුණ කාන්තාව ගන්න ආහාර පාන වලින්. ඒ වගේම සමහර ආහාර පාන තියෙනවා මේවා කන එකෙන් නොදැනුවත්වම ඔයාගේ ගර්භය ගබ්සා වෙන. එහෙම නැත්නම් ඔයාට හුඟක් තේරෙන විදිහට කිව්වොත් ඔයාගේ කුසේ ඉන්න පැටියව ඔයාගෙන් සදහටම ඈත් කරන්න පුළුවන්. ඔව්, ඔයා දැනන් නොහිටියට අපි ගුණයි කියලා ගන්න මේ විදිහේ ආහාර වර්ග තියෙනවා. අන්න ඒ නිසයි අද කාලේ ගබ්සා කරන එක සාමාන්‍ය දෙයක් වුණාට ඉස්සර කාලේ තමන්ට ඕනේ නැති ගැබිනි වීමකදී මුල් මාස 3ේදී මෙන්න මේ ආහාර වැඩියෙන් අපේ පැරන්නෝ ආහාරයට ගත්තේ ගැබ් ගැනීම වළක්ව ගන්න. එතුවා ගැබිනිමක් නම් ඒ වගේම ඔයා දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මේ ආහාර ගැන දැඩි ලෙස සැලකිලිමත් වෙන එක ඉතාමත්ම වටිනවා. අපි බලමු මොනවද ඒ ආහාර වර්ග කියලා. අංක 1. අන්නාසි. මේ කෑම වර්ගයේ ඉහළින්ම තියෙන දෙයක් තමයි අන්නාසි කියන්නේ. මොකද කිව්වොත් අන්නාසි වලට ඉහළම හැකියාවක් තියෙනවා ගබ්සා කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ගැබිනි බව නැති කරන්න. ඒ නිසායි ඔයා ගැබිනි පරීක්ෂාව කරලා ඔයාගේ පරීක්ෂණය දනවුන ගමන්ම ඔයාට වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ අන්නාසි ආහාරයට ගන්න එපා කියලා. මොකද කිව්වොත් ඔයාගේ මුල් මාස 3 ගැබිනි අවධියේදී මෙන්න මේ අන්නාසි ආහාරයට ගන්න එක හරිම අවදානම්. ඒකට හේතුව තමයි අන්නාසි වල බ්‍රෝමිලේන් අඩංගු වීම. මේ හින්දා අන්නාසි කන එකෙන් ගැබිනි බව නැති වෙනවා වගේම මේ ක්‍රමය අදටත් සමකාලීනව ගබ්සාවක සිදු කරන්න පාවිච්චි කරන ක්‍රමයක්. අංක 2. ගස් ලැබු. අන්නාසි ආහාරයට ගන්න එපා කිව්වට පස්සේ ගර්භණී මුල් කාලයේදී ගස් ලැබු ගන්න එපා කියලා වෛද්‍යවරු සාමාන්‍යයෙන් ඔයාට කියයි. ඒකට හේතුව තමයි මුල් මාස 3ේදී ගස් ලැබු ආහාරයට ගන්න එකෙන් ඔයාගේ ගර්භය නැති වෙන්න ඉඩකඩ වැඩි නිසා. ඒ නිසා ඔයා ගර්භණීත්වය බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාගේ ගර්භණී මුල් කාලයේදී ගස් ලැබු නම් ආහාරයට ගන්න එපා. මොකද කිව්වොත් ගස් ලැබු වල අඩංගු වෙනවා එන්සයිම. මේ එන්සයිම නිසා ගස් ලැබු වලිනුත් හැකියාව තියෙනවා ගර්භාෂයේ අකුලවල ගැබිනි බව නැති කරන්න. අංක 3. කෝමාරිකා යුෂ. වර්තමානයේ වෙද්දි කාන්තාවන් දන්නේ නැහැ කෝමාරිකා කොච්චරනම් අපේ හැමට හොඳද කියලා. ඒ වුණාට ඔයා ගැබිනි කෙනෙක් නම් මෙන්න මේ කෝමාරිකා භාවිතය ඔයාගේ ශරීරයට ගැබිනි කාලයේදී නම් යෝග්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුවයි දන්නවද? කෝමාරිකා වලට පුළුවන් ගැබිනි බව නැති කරන්න. ඒ නිසා ඔයා ගැබිනි බව බලාපොරොත්තු වෙන කෙනෙක් නම් කෝමාරිකා භාවිතයට ගන්න එක පුළුවන් තරම් ඉක්මනට නම්. අංක 4. මුරුංගා. ඔයා මුරුංගා කරල් කොළ එහෙම නැත්නම් මල් ආහාරයට ගන්න කැමති කෙනෙක් නම් ඒ වගේම ගැබිනි කෙනෙක් තවත් විදිහකින් කිව්වොත් ඔයා දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් තරම් ඉක්මනට මෙන්න මේ මුරුංගා ආහාරයට ගන්න එක නම් සම්පූර්ණයෙන්ම නවත්තන්න වෙනවා. මොකද ඔයාගේ ගැබිනි බව නිසා. ඒකට හේතුව තමයි මුරුංගා වලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ගැබිනි බව ඔයාගෙන් ඈඩ් කරන්න. ඒකට හේතුව තමයි මුරුංගා වල විටමින් A, විටමින් C, ඒ වගේම පොටෑසියම්, කැල්සියම්, යකඩ වගේ පෝෂක පදාර්ථ තියෙන නිසා වගේම මුරුංගා ඇල්ෆා සයිටෝස්ටරල් කියන දේ අඩංගු නිසා මුරුංගා කන එකෙන් ඔයාගේ ගැබිනි බව නැති වෙන්න ඉඩකඩ තියෙන නිසා. අංක 5. පීච්. ඔයා සාමාන්‍යයෙන් පීච් වල රසට එහෙම නැත්නම් පීච් වලින් හදන බීම වලට ආස කෙනෙක්ද? ඒතුව දැනන් හිටියද ඔයා ගර්භණී මවක් නම් මේ පීච් ඔයාගේ ශරීර සෞඛ්‍යයට එහෙම නැත්නම් ඔයාගේ ගර්භණී බවට හොඳ නැහැ කියලා. නමුත් ඒක තමයි ඇත්ත. පීච් වල පිටපොත්තේ කෙඳි වලට පුළුවන්කම තියෙනවා ඔයාගේ හැම කසන සුළු කර. ඒ වගේම පීච් වලින් ගර්භාෂයේ ලේ කැලීමක් ඇති කරලා ඔයාගේ ගැබිනි බව නැති කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔයා ගැබිනි කෙනෙක් නම් ඒ වගේම දරුවෙක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් කොයිම වෙලාවකවත් මේ පීච් නම් ආහාරයට ගන්න එපා. අංක 6. කෝපි. සාමාන්‍යයෙන් ඔයා කෝපි බොන්න ආස කෙනෙක් නම් ඒ වගේම ඔයාට ඔයාගේ උදේ කෝපි එක නම් නොබී ඉන්නම බැරි නම් ඒ වගේම ඔයා ගැබිනි මවක් නම් මේ කියන්නේ ඔයා ගැනයි. ඔයා දැනන් හිටියද ගැබිනි ඔයා ඔයාගේ ගැබිනි සමයේදී කෝපි බොන්න හොඳ නැහැ කියලා. ඒ හින්දා ඔයා කෝපි බොන එක සීමා කරලා බොන්න. ඒකට හේතුව තමයි කෝපි වල තියෙන කැෆේන් වලට පුළුවන්කම තියෙනවා අපේ ශරීරයේ තියෙන වතුර ගතිය අඩු කරන්න. ඒකෙන් කැල්සියම් අඩු කරනවා වගේම අපේ ශරීරයේ වියලි තත්වයට පත් කරන්න පුළුවන්. ඒ නිසා ගැබිනි කෙනෙක් නම් ඔබ හැම වෙලාවකදීම වතුර බොන එක අනිවාර්ය වෙනවා.
මොකද කැෆේන් වලට පුළුවන්කම තියෙනවා ඔබේ ශරීරයේ රෝග ලක්ෂණ හැම වෙලාවකදීම හංගන්න වගේම ඒ මගින් ඔයාට ගැබ් ගැනීම වළක්වන්න. නොමේරු දරූපත් ඇති කරන්නත් මේක හේතුවක් වෙනවා. ඒ වගේම අඩුබර දරූපත් ලබා දෙන්නත් මේක හේතුවක් වෙනවා. අංක 7. තින් කරපු මාළු. ටූනා එහෙම නැත්නම් සැමන් ගැබිනි දරුවෙක් බලාපොරොත්තු වෙන ඔයා නම් කොයිම වෙලාවකවත් කන්න හිතන්නවත් එපා. මොකද කිව්වොත් තින් කරපු මාළු වල අඩංගු වෙනවා ලිස්ටීරියා කියන බැක්ටීරියා වර්ගයක්. මේ ලිස්ටීරියා බැක්ටීරියා වර්ගයට පුළුවන්කම තියෙනවා ඔබ ගැබිනි කෙනෙක් නම් ඔබේ ගැබිනි බව ඔයාගෙන් උදුර ගන්න. ඒ නිසා ඔබ ගැබිනි කෙනෙක් නම් කොයිම වෙලාවකවත් මේ තින් කරපු මාළු නම් ආහාරයට ගන්න එපා. අංක 8. කෝල්ඩ් කට්ස්. තින් මාළු වගේම සැලමිස් සොසේජස් වල අඩංගු වෙනවා ලිස්ටීරියා කියන බැක්ටීරියා වර්ගය. ඒ නිසා ලිස්ටීරියා කියන බැක්ටීරියා වර්ගය ඔයාගේ කළලයට ගිහින් ඔයාගේ ශරීරයේ ලේ විස කරලා ඔයා ගැබ් ගන්න එක වළක්වන්න මේ ආහාරවලට හැකියාව තියෙනවා. ඒ හින්දා ඔයා ගැබිනි කෙනෙක් නම් ඔයා මස්වල තියෙන බැක්ටීරියා වල බලපෑම අඩු වෙන්න මස් සහිත ආහාර ආහාරයට ගන්න කලින් හැම වෙලාවකදීම රත් කරලා කන්න. අංක 9. ලිචී කියන පළතුර. ලිචී කියන්නේ අපේ රටේ ඇයෝ වැඩිය නොදන්නවා වුණාට පිට රටවල නම් විශේෂයෙන්ම ග්‍රීස්ම කාලවලදී හැදෙන පළතුරක්. මේ පළතුර හරිම රසවත් වගේම මේ පළතුරේ මදය හරියට නිකන් අර අපේ රටේ රඹුටන් ගෙඩියක මදයට සමානයි. ඒත් ඔයා දන්නවද මේ පළතුර කොයිම වෙලාවකවත් ගැබිනි කෙනෙක් නම් ආහාරයට ගන්න හොඳ නැති වගේ. මොකද කිව්වොත් මේ පළතුරට පුළුවන්කමක් තියෙනවා ඔබේ ශරීරය රත් කරන්න. ඒ කියන්නේ ඔබේ උණුසුම වැඩි කරන්න. ඔයාගේ උදරයේ තෙරපි මැති කරන්න වගේම ඔයාගේ කළලය ව්‍යාකූල කරන්නත් මේකට හැකියාවක් තියෙනවා. එනිසා ලිචී කියන පළතුර ගැන ඔබ දැඩි අවධානයෙන් සිටීම වැදගත්. මේ රටේදී නැති වුණත් වෙන රටකදී හරි මේ පළතුර ඔබ ගැබිනි සමයේදී ආහාරයට නොගතිය යුතු බව හොඳින් මතක තබා ගන්න. ඒ වගේම මේ මගින් ඔබේ ගැබ් ගැනීම වළක්වන්න පුළුවන්කම තියෙනවා කියලත් ඔබ දැනගෙන ඉන්න එක ඉදිරියට හොඳයි. අංක 10. මෘදු චීස්. සොෆ්ට් චීස් කියලාත් අපි මේවට කියනවා. චීස් වර්ග විදිහට ෆෙටා, රිකෝටා, චෙඩර් නම් කොයි වෙලාවකවත් ගැබිනි ඔයා කන්න හොඳ කෑම නම් නෙවෙයි. ඒකට හේතුව තමයි චීස් හදලා තියෙන්නේ අන්පැස්චරයිස්ඩ් කිරිවලින්. පැස්චරයිස්ඩ් කරපු නැති කිරිවල අඩංගු වෙනවා ඔයාගේ කළලයේ හානි වෙන බැක්ටීරියා වර්ග. මේ බැක්ටීරියා වර්ගවලට පුළුවන්කම තියෙනවා ඔබේ ගැබිනි බව නැති කරන්න. ඒ නිසා හැම වෙලාවකදීම ඔයා පැස්චරයිස්ඩ් නොවූ චීස් ආහාරයට ගන්නේ නැතුව පැස්චරයිස්ඩ් කිරිවලින් හදපු චීස් පමණක් ආහාරයට ගන්න එක ඔබේ ශරීර සෞඛ්‍යයට යහපත් බව තරයේ මතක තියාගන්න. අංක 11. තින් කරපු පළතුරු බීම. තින් කරපු බීම කියන්නේත් ගැබිනි සමයේදී ඔයාට හොඳ දෙයක් නම් නෙවෙයි. තින් කරපු බීම වලටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ කළලයට දැඩි ලෙස හානි කරන්න. ඒ වගේම එමගින් ඔබේ ගැබ් බව නැති කරන්නත් මේකට හැකියාව තියෙනවා. ඒ හින්දා ඔයා පළතුරු බීම බොද්දි හැම වෙලාවකදීම නැවුම් ඒ වෙලාවෙදිම හදපු බීම විතරක් බොන්න පුරුදු වෙන්න. ඒත් ඔයාට බොන්නම වෙන අවස්ථාවක් සිදු වුණොත් හැම වෙලාවකදීම ඒක පැස්චරයිස් නිෂ්පාදනයක්ද නැද්ද කියන දේ බීම ටින් එක පරීක්ෂා කරලා විතරක් මේ ටින් කරපු බීම බොන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් කොයිම වෙලාවකදීවත් අන්පැස්චරයිස්ඩ් කිරි නම් බොන්න එපා. අංක 12. ග්‍රීන් ටී. ඔබ දැනන් හිටියද ග්‍රීන් ටී වල අඩංගු වෙනවා කියලා කැෆේන් මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක්. ඒ හින්දා කෝපි වලින් වගේම ග්‍රීන් ටී වැඩි ප්‍රමාණයක් බොන කෙනෙකුත් පුළුවන්කමක් තියෙනවා ඔබේ ගර්භණී බව නැති වෙන්න. ගර්භණී මව්වරුන් විතරක් නෙමෙයි මව්කිරි ලබා දෙන මව්වරුන්ට පවා උපදෙස් දීලා තියෙනවා මේ ග්‍රීන් ටී වැඩියෙන් බොන්න එපා කියලා. ඒක තමයි වෛද්‍ය නිර්දේශය. මොකද ග්‍රීන් ටී වලට පුළුවන්කම තියෙනවා මව්කිරි ධාරිතාවය අඩු කරන්න. ඒ නිසා ඔබ දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න මවක් නම් මේ ග්‍රීන් ටී බොන එකෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. ඔයා ගර්භණී ඒ වගේම දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න මවක් නම් කොයි වෙලාවකවත් අපි මේ කියපු ආහාර වර්ග ආහාරයට ගන්න එපා. ඒකට හේතුව තමයි මේ ආහාර එකක් හරි ගන්න එකෙන් ඔබේ ගර්භණීත්වයට හානි වෙන්න පුළුවන්කම තියෙනවා වගේම ඔයාගේ ගර්භණීත්වය නැති වෙන්න පුළුවන්කමකුත් තියෙන නිසා. ඒ හින්දා ඔයා මේ ආහාරත් ආහාරයට ගන්නේ නැතුව වෛද්‍යවරුන්ගෙත් වැඩි උපදෙස් අරගෙන ගර්භණී සමයේදී පුළුවන් තරම් ආරක්ෂා වෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. මේ වගේ වටින කියන වීඩියෝ රාශියක් අප සතුයි. අද දවස YouTube නාලිකාව අදම subscribe කරන්න. දැම්මම ඊට එහා පැත්තේ තියෙන සීනුව බොත්තම ඔබලා අපේ notification කාටත් කලින් ඔබ වෙතට ගෙන්න ගන්න. මේ වගේ වැදගත් වටින කියන වීඩියෝවකින් අපි ඉක්මනින්ම ඔබ හමු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. අයිබෝවන්.